විනෝදාංශයක් කියන්නේ අපි කවුරුත් නිදහස් වෙලාවට කරන හිතට සතුටක් ගෙන ක්‍රියාකාරකමක් කිව්වොත් නෙවෙයි. පොත්පත් කියවීම, චිත්‍රපට බැලීම ඉඳන් දුර ගමන් බිමන්, කඳුන ගැනීම වගේ දේවල් වෙනකන් එක එක අයගේ විනෝදාංශයන් වෙනස් වෙනවා. හැබැයි විනෝදාංශ කියලා අදාහ ගන්න බැරි අමුතු දේවල් කරන මිනිසුත් මේ ලෝකයේ ඉන්නවා. අද වීඩියෝෙන් අපි මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ලෝකේ පුරා මිනිස්සු නිදහස් වෙලාවල් ගත කරන්න හොයාගෙන තියෙන අමුතුම විනෝදාංශ ටිකක් ගැන. හැබැයි මේ වෙයින් බොහොමයක් අපි උත්සාහ කරලා බලන්න හොඳේව නම් නෙවෙයි කියලා ඔන්න කලින්ම කිව්වා. වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරගෙනම යන්න එහෙනම්. මුලින්ම කියන්නේ මරණ වගේ රංගපාන විනෝදාංශයක් ගැන. ඇමරිකාවේ චක් ග්ලැම් කියන අවුරුදු 47ක මිනිසයා තමයි මේ අමුතුම විනෝදාංශයේ යෙදෙන්නේ. විනෝදාංශය තමයි මැරිලා වගේ රංගපාන එක. රංගපාන නිකන් ඉන්නේ නැහැ. ඒ එක එක විදියට මැරිලා වගේ රංගපාන අවස්ථාවල පින්තූර අරගෙන ඒව එයාගේ වෙබ්සයිට් එක කරහා මිනිසුන්ට බලන්න යොමු කරනවා. මේ විදිහේ අමුතු විනෝදාංශයක් තිබ්බට මේ පුද්ගලයා විවාහක එවගේම ළමයි 6 දෙනෙකුගේ තාත්තා කෙනෙක්. මේ පුදුමාකාර විනෝදාංශය කරන එකෙන් ඔහුගේ බලාපොරොත්තුව ඇත්තෙන්ම මැරණ එක නම් නෙවෙයි. එයා කාලෙක ඉඳන් හුඟක් ආසයිලෝ චිත්‍රපටයක හෝ රූපවාහිනී වැඩසටහනක පෙනී ඉන්න. හැබැයි ලොකු පෙන්මක් නැති නිසාත්, රඟපාන්න බැරි නිසාත් එයාට කවදාවත්ම එහෙම අවස්ථාවක් නොලැබෙයි කියලා ඒ හිතලා තියෙනවා. ඉතින් මේ අමුතු රඟපෑම නිසාවත් ඒකට අවස්ථාවක් ලැබෙයි කියලා තමයි චන්ක් ලැම් හිතාගෙන ඉන්නේ. දෙවනෝ කියන්නේ කුණු එකතු කිරීමේ විනෝදාංශයක් ගැන. මේක ටිකක් අප්‍රසන්න විනෝදාංශයක් වගේ බැලූ බැල්මට නම් පේන්නේ. ඕස්ට්‍රේලියානු ජාතික ග්‍රැහම් බාකර් කියන පුද්ගලයා තමයි මේ අමුතු විනෝදාංශයේ යෙදෙන්නේ. මේ පුද්ගලයා අවුරුදු 26ක් තිස්සේ තමන්ගේ බුරියේ එකතු වෙන කුණු කිව්වේ 10 දිය කුණු නෙවෙයි. ඇඳුම් ඇඳලා ගැලෙව්වම ඒ වගේ දූවිලි අංශු පුළුන් බෝලයක් වගේ බුරියේ එකතු වෙන්නේ. අන්න ඒව එකතු කරනවා. මේවට කියන්නේ බෙලි පෆ් කියලා. මේ විදිහට අවුරුදු 6ක් තිස්සේ එකතු කරපු බෙලි පෆ් ග්‍රෑම් 22.1ක් වගේ ප්‍රමාණයක්. මේ වෙද්දි එයා ළඟ තියෙනවා කියලා තමයි කියන්නේ. තුන්වෙනුව කියන්නේ එක්ස්ට්‍රීම් අයනින් ගැන. මේක නම් ටිකක් ත්‍රාසදායක ක්‍රීඩාවක්. මෑතකදී හොයාගත්ත භයානකම ක්‍රීඩාවක් කියලා කියනවා. හැබැයි ලෝකේ වටේ හුඟක් අය අතරේ ප්‍රසිද්ධ මේ ක්‍රීඩාව වෙනුවෙන්ම වෙනම කාර්යංශයක් පවා පිහිටුවලා තියෙනවා. මේකෙදි කරන්නේ කඳු මුදුන් උඩදී ත්‍රාසදායක ජල ක්‍රීඩා අතරදී ස්කයි ඩයිවින් අතරදී වගේ අමුතු තැන්වලදී රෙදි අයන් කරන එක. 1997 දී පිල් ෂෝ කියන පුද්ගලයා කඳු නැගීමක් සංවිධානය කරද්දී ඔහුගේ යාළුවෝ හැමෝන්ටම අයන් කරන්න රෙදි තියෙන බව කියලා තියෙනවා. ඉතින් එහෙනම් රෙදි ටික අරන් ගිහින් කඳ උඩදී අයන් කරමු කියලා ඔහු කරපු යෝජනාවෙන් පටන් ගත්ත මේ ක්‍රීඩාව අද වෙද්දී එක්සත් රාජධානී විතරක් නෙවෙයි ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මත්පැති ඉදිරිමේ විනෝදාංශයක් ගැන තමයි මීළඟට කියන්නේ. 2009 දී අවුරුදු 46ක ලන්දේසි පුද්ගලයෙක් පොලිසියට එනවා. ඒ එයාගේ මත්පැති එකතුවක් හොරකම් කරලා කියලා පැමිණිල්ලක් දාන්න. හරිනම් පොලිසියෙන් අත්තරංගුවට ගන්න තරම් කාරණයක් නේ මත්පැති ළඟ තබා ගැනීම කියන්නේ. හැබැයි මේ පුද්ගලයා ඒවා පරිහරණය කරන කෙනෙක් නම් නෙවෙයි. මත්පැතිවල ලස්සන වර්ණේනුත් ඒවා උඩ ගහලා තියෙන විවිධ සීල් වර්ගත් නිසා ආසාවෙන් එකතු කරන බව තමයි මෙයා කියන්නේ. කොහොමවත් කියන්න තියෙන්නේ මේ වගේ දේවල් කරන අයත් මේ ලෝකේ ඉන්නවා කියන එක. ඊළඟට කියන්නේ නිවුස් බෝම්බින් ගැන. ෆොටෝ බෝම්බින් කියන්නේ නම් අපිට ටිකක් විතර හුරු පුහුදු වචනයක්. ඒ කියන්නේ කවුරු හරි ගන්න ෆොටෝ එකක මැද්දට හෝ පසුබිමට ඕනෑකමින් කඩා පැනලා ඒ ෆොටෝ එක චාටර් කරන එක. ඒ වගේම තමයි මේ නිවුස් බෝම්බින් කියන විනෝදාංශය. එලිමහනේ කරන හදිසි ප්‍රවෘත්ති පටිගත කිරීම වලදී පසුබිම ඉන්න කෙනෙක් අහම්බෙන් ඒ දර්ශන වලට අහු වෙනවා කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක්. හැබැයි මේ එක්සත් රාජධානියේ පෝල් යරෝ කියන පුද්ගලයා නම් අවුරුදු ගාණක් තිස්සේ BBC සහ Sky News ඇතුළු ප්‍රධාන ප්‍රවෘත්ති හැම එකකම පසුබිමේ දර්ශනය වෙනවා. මෙම මාධ්‍යවේදීන් පස්සෙන් යන්නේ උදෙක්ම විනෝදාංශය සඳහා බව කියලා තමයි මෙයා නම් කියන්නේ.
පියුරු ගැතිමේ විනෝදාංශයක් ගැන තමයි මේ ළඟට කියන්නේ. එකපාරට මොකද හිතුනේ? නෑ නෑ මේ ඇත්ත පියුරු නන් නෙවෙයි. මේ කියන්නේ වුල් හෝ නූල් වලින් ගොතන ලද පියුරු ගැන. එක්සත් රාජධානී ජීවත් වන අවුරුදු 84ක ඔඩ්රි හෝම්කාස්ටර් කියන ආච්චි අම්ම තමයි මේ අමුතු පහේ විනෝදාංශය යෙදෙන්නේ. හැබැයි මේකට නම් සමාජයට ලොකු උදව්වක් වෙන විදිහට තමයි මේ කාන්තාව කරගෙන යන්නේ. එයාගේ මිනිපිරිය ඇතුළුව පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට පහසුවෙන් මෞඛ්‍යරි දීම ගැන උගන්වන්න පුළුවන් වෙන තමයි මේ કૃතීම පියුරු ගැතීම මේ ආච්චි අම්ම කරන්නේ. බලන් ගියාම එයා කරන්නේ ලොකු සේවාවක්. අන්තිමටම අපි කියන්නේ ට්‍රේන් සර්ෆින් ගැන. මේකත් හරිම භයානක අත්හදා බැලිය යුතු නැති ක්‍රියාවක්. අපි පටන් ගනිද්දිම කිව්වනේ මේ සමහර ඒවා කරන්න තියා හිතන්නවත් එපා කියලා. මේක කරන්නේ ගමන් කරමින් තියෙන කෝච්චි එක ඇතුලේ නොයා පිටත හෝ කෝච්චියේ වහලි උඩ වගේ අමුතු තැනක ගමන් කරන එක. මේකත් ලෝකේ වටේම ප්‍රසිද්ධ හුඟක් අය ආසාවෙන් කරන ක්‍රියාවක්. කෝච්චි හඳුන්වා දුන්න මුල් කාලයේ තරම් ඈත ඉතිහාසයක දිවන මේ ක්‍රීඩාව මුල් කාල නම් කෝච්චිවල ඉඩ මදි වීම නිසා කරපු දෙයක් කියලා තමයි කියන්නේ. හැබැයි දැන් නම් මේක අභියෝග බාර ගන්න කැමති තරුණ තරුණියන්ගේ විනෝදාංශයක් වෙනකම්ම දිනු වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාට හිතෙන දේ මතක ඇතුව කමෙන්ට් කරන්න. ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරගෙන මෙයන්. එහෙනම් සුබ දවසක් හැමෝටම.